හිපසිිකෝහිපෝ එ එ දරුමය දකිබෑ නමුතස් භගවතු අරහටු සම්මා සම්බුද්ධස්ස නමු තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමු තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස ඉද නන්දති පෙච්ච නන්දති කතපුං්ඥෝ උබහ අත්හනන්දති පං්ඥංම කතන්ති නන්ද තිබියෝ නන්දති සුග්ගති ගතෝති වාසනාවන්ත පිංවත දහසක් බුදුම් බුදුව නැහිමිදිරි උදෑසන සරණවාහිනී රූපවාහිනියෙහි හි පස්සිකෝ උතුම් ධර්ම දේශනා පිංකං වැඩපිළිවෙල යටතේ. අද දවසේ ඔබේ හදවතට හිතන්න ධර්මානුකූලයන් පනිවිඩයක් දේශනා කරන්නටයි මේ සූදානංවල්. මාතෘකාවට ගත්තේ අවුරුදු දෙදස් පන්සිය හැටයහකට පෙර දේශීත බුද්ධ වචනය මකක්ද ඉදනන්දති මෙලවත් සතුටු වෙනවා පෙච්චනන්දති පරලවත් සතුටු වෙනවා. කවුද සතුටු වෙන්නේ කට පු්нюු පින්කරන අය පං්ඥන් මේ කතන්ති නන්දති. පංකල ඕනෑම මනුස්්‍යයේ තමංකල යහපත් කුසලක් ක්‍රියාවම් පින්කං පිළිබඳව හිතන අතරත සතුටු වෙන අතරත. බීෝ නන්දති සුග්ගතින් ගතෝ. කිසිදු භයක් නැතිව සුගතිගාමී ආත්මභාවවල නැවත නැවතත් උත්පත්්ටිය ලබමින්, ඒ සැපභුක්ති විඳමින් සතුටු වෙනවා කියන අදහසයි ගාථවෙහි කෙටිතේරු. මේ ගාථාව තුළින් තථගත මගේ බුදුරජාණන් වහන්සේ අපිට වැැදගත් පනිවිඩ තුනක් ඉදිරිපත් කරන. පලවෙනි පනිවිඩය, පිනකයන්නේ මොකක්ද දෙවැනි පනිවිඩය පිනෙහි වෙනස මොකක්ද තුන්වැනි පනි විඩය පිංකරන අය සතුටු වෙන්නේ කොහොමද පළවිනි පනිවිඩිය පිනකයන්නේ මොකක්ද පුනාතීති පුණ්ඥා පිනවාලන්නේ පිනය ක්ද පිනවා ලන්නේ චිත්තං පුනාතීති හදයන් පුනාතී තමන්ග හිත තමන්ගේ හදවත සතුටට සන්තෝසයට ප්‍රීතියට ප්‍රමෝදයට සුම්නසට පත් කරන්නේ පිනයි පිනේ වෙනස මොකක් මම යම් කිසි කතාවක් කරලා කළ කතාව තුළින් ලෝකයට යහපතක් වෙනවනා මම යම්කිසි ක්‍රියාවක් කරල කළ ඒ ක්‍රියාව තුළිනුත් ලෝකයට යහපතක් වෙනවනම් ලෝකයට යහපතක් වෙනවා නම් මට මොකද වෙන්නේ මටත් යහපතක්මයි ටිකක් ගැඹුරින් කල්පනා ක ගැඹුරින් කියන්නේ බුද්ධිමත් බුද්ධිමත් මිනිස්සු අන්තගාමී නෑපින් බුද්ධිමත් මිනිස්සු සාමකාමී වගේ මධ්‍යස්ථයි කලබල නෑ මාකල ඒ යහපත් කතාව මාකල ඒ යහපත් ක්‍රියාව මාකල ඒ යහපත් ක්‍රියාව මාකලේ යහපත් කතාව මගේ හිතට යම් දවසක මට අරමුණු වෙනවද මතක් වෙනවද ඒ අරමුණුවන මටක්වන මෙිනිෙහිවන හෑම මොහොතක් මොහොතක් පාසාම මගේ හිතට දරාගණ්ඩ බැරි මානසික සතුටක් තියෙනවනම් ලැබෙනවනම්. අනේකට තමයි පෙනේ වෙනසකි. කට ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක ඕනෑම හොඳ දෙයක් කරලා සතුටුුවෙන්ඩ පුළුවන් පින්කරණය සතුටුවෙන් කොහොමද පින් ක්‍රම දෙහකට මකදද මේ ක්‍රම දෙකය පළවෙනි ක්‍රමය කම්ම නන්දන දෙවැනි ක්‍රමය විිපාකන අන්දන මොකද මේ කම්ම නන්දනා කිවේ. කම්ම දැ නන්දනා කියන වචන තේරුන් තුනක් තියනවා නන්දති නන්දනා මෝදති මෝදන හතර එකම අර්ථයන එකම තේරුුණ මොකදද සතුටන සතුට එතකොට කම්ම නන්දනා තමා විසින් කළකී දෑ පිළිබඳව තමන් ලබන මානසික සුවයපින්. මානසික සතුට. එතකොට ඒ සතුට ප්‍රබේද තියෙනවා. හිතහිත සතුටු වෙනවා බලබල සතුටු වෙනවා මිනෙහිකර කර සතුටු වෙනවා ආවර්ජනා කර කර සතුටු වෙනවා කිය කිය සතුටු වෙන. හිතහිත සතුටු වෙනු බලබල සතුටු වෙනු, මිනෙහි කර කර සතුටු වෙනවා. ආර්ජනා කර කර සතුටු වෙන බලබල සතුට වෙන. සටු එතකොට දැන් අපි කියමු කොහොමද මේ බල බල සතුටු වෙන්නේ මෙම ඉතා්ඩකු දැම් මම යම්කිසි පින් කමක් කරන පින් කමක් කරනු මට අවශ්‍ය කරනු මේ පින්හම චායාරූප ගත කරග යාරපගත. මම ඒ චායාරූප ශිල්පය පිළිබඳ මනා අවබෝධයක් මනා දැනුමක් ඇති මහත්මකුට හෝ මහත්මාවකට ඒ ශිල්පේ පිළිබඳ දැනුම ඇති කෙනෙකුට ආරාධනා කරනවා මගේ අහවල් දවස අහවල් තැන පින්කමක්මං කරනවා. මටේක චායාරූප ගතකරකන්ටවශ්‍යයි. ලුවනිනං මට චායාරූප ගත කරලදන්න යනවියදම් මන්දරන්න. ඉල්ලීමක් කරනු. එතකොට ඉල්ලීම භාරගත්තා චායාරූප ශිල්පී පිළිබඳ මනා අවබෝධයක් ඇති මනුස්සයා. මං පින්කම කරන තැනට ඇවිල්ලා. මම් පින්කම කරන වෙලාවී ඔහුගේ දක්ෂතා හැකයා කුසලතා මත විිබිධ පැතිකට ඔස්සේ මගේ පක චායාරූප ගත කරම ජයරූප ගත කරමු එතකොටේ චායාරූප ගත කරලා ඇල්බමයක් හදලා මට පින්කම කරලා සතියකට විතර පස්සේ මේ ඇල්බමය ගෙනත්දේ ඇබ මේේ ගෙනත් මේ ඇල්බමය දකින දකින හැම වෙලාවකම. බලන බලන හැමවෙලාවකම. මගේ හිතී ඇතිවෙන්නෙ මොකක්. සතුට. කම්ම නන්දනාකි වේ. අපි තවූ දහරණයක් ගන්න. මගේ පින්කම මට අවශ්‍ය කරලා තියෙනවා වීඩියෝ ගත කරගන්න. මම ඒ සිිල්පයේ පිළිබඳ මනාවබෝධයක් ඇති මනුස්සයකුට මගේ ඒ කටයුත්ත පින්කම වීඩියෝකරීම කටයුත්ත බාරදෙන්. එ මනුස්සයක බාරගන්න බාරගෙන පින්කම කරන දවසේ. මේ මනු්‍යයා පින්කම කරන ස්ථානයට ඇවිල්ලා ඔහගේ හැකයා දක්ෂතා කුසලතා මත ඉතාම ලස්සනට වීඩියෝ ගත කරන ප වීඩියෝ ගත කරලා මාසකට විතර පස්සේ මට මේ වීඩියෝ පටේ ගෙනන්ද මාසට විතර ප මේ වීඩෝ එක දිහා බලන් දකි පේ හැම වෙලාවකම මගේ හිතී ඇතිවෙන්නේ මොකක්. සතුට කම්ම නම්දනා. එවැටගෙන කම්ම නන්ද. කිය කිය සතුට. පිහිතමක මම ලස්සන පින්කමක් කලා කියලා. එ පින්කම පිළිබඩව මම මගේ අම්මත් එක්ක තාත් තත් එක්ක, කියන ඒත් ොත් සතටුවනෝ මාත් සතුට තමන්ගේ බිනිිදත් එක් ස්වාමීියත් එක්ක කියනවා ඒත් ොත් සතටුවනෝ මාත් සතුටු මගේ සහෝදර සහෝදරයොත් එක්ක ද දරුවොත් එක්ක කියනවා ඒත් ොත් සතුටු වෙනෝ මාත් සතුටුවෙන් මගේ ඥාතීන් මගේ හිතවතුන් මගේ අසල්වාසීන් කල්්‍යානමිතරෝ සමඟ කියනු කියන වෙලාවේ ඒඇත්තුොත් සතුටු නොමත් සතුටු එතම කම්ම කිය කිය සතුටු එතකොට තමංකරපු පින්කම පිළිබඳව තමන්ගෙහිතට අරමුණුවන මතක්වන මෙනෙහි වන හැමමොහොතකම හිතහිත කිය කිය බලබල ලබන සතුටට තමයි කම්ම නන්දනා කියලා මෙති මෙතනද තවත් ගැඹුරු පැට්ටක් ම දකිනවා. මං ගුබින් අහන්නේ දැන්වඔය පිංකම කරලා සතියකට විිතර පස්සෙන පොටෝඇල්බමය ලැබුණ එතකොට ඒ පොටෝටික දිහා බලබල ලබන සතුට මම එදා පින්කම කරපු දවසේ ලබපු සතුට හා සමාන සතුටක් ද තියන්නේ වැඩි සතුටක්ද තියන්නේ අඩු සතුටද තිය ඔබට හිතෙෙන් ඇද්ද හිතෙනවන පොටෝවැබමය දිහා ඔබ ලබන සතුට එදා පින්කම කරපු දවස ලබපු සතුට හා සමාන සතුටත්ද වැඩි සතුටත්ද අඩු සතුටද වැඩි සතුටක් ඇයි නැවත ඒ විදිහි පින්කමක් කරන්නටත් මට හිත දෙන්න පුළුව සමහරවෙලාවට මට මගේ වත්කම්බල සක්ති අනුව නැවත ඒ වගේ ලස්සන පින්කමක් කරන්න බැරිවෙන්ඩක් පුළු. ඒ නිසා තමයි ඕනම කෙනෙක් ඕනෑම පින්කමක් කරලා පොටෝටිකදිහා බලබල ලබන සතුට පින්කම කරපු දවසේ ලබපු සතුටට වැඩිය වැඩි සතුට. කම්මන. කට අපි හිතමකෝ වීඩෝ එක දිහා බලබල ලබන සතුට වැඩි සතුටත්ද අඩු සතුටත් ද සමාන සතුටත් ඒකත් වැඩි සතුට ඒකත් වැඩි සතුටක් හිතට දැනෙන්නේ පින්කම කරපු දවසේට වැඩිය වැඩි සතුටත්මකද ඒ වගේ පින්කම් නැවත නැවත කරන්න හිත දෙන්න පුළුවන් යම් යම් ආර්ථික ප්‍රශ්න නිසා කරන්න වැරිවෙන්ඩත් පුොළුව කම්මනන්දලා ඒන බුදුරජාණන් වහන්සේ අපට පෙන්ුවේ පීතිමු දාාරන් වින්දති දාතා පින්කරනය සතුටිගින්. ගාරෝ මස්මින් ගච්චති ලෝකයේ ලෝකගේ ගෞරවාදරයට පාත්‍ර වෙන. කිතිම නන්තන් යාාතච්ච දාතා පින්කරණයගේ නම ගමි රටේ පලාට ලෝක පචලිතවලයන් ප්‍රසිද්ධවෙලය විශ්වාස නියියෝහෝති ජදාත. මිනිසුන් අතර ප්‍රජාවාතර විශ්වාසනීය පුද්ජලයෙක් බවට පටටෙන. එනිසා පංවතුන තමයි කම්ම නන්දන. ඕනෑම කෙනෙක් ඕනෑම පින්කමක් කරලා තමන් ලබන සතුටට තමයි කම්ම නන්දනා කිවේ. දෙමිනි ක්‍රමේ තමයි පින්වතුන මේ විපා කනන්දනා මකද මේ විපා කනන්දනා කියලකිීම. දැ මෙහෙම හිතන්ඩකෝ. මමි බණහනාය. බෙදනුව කොටස් හතරකට. එකකොටසක් වපුරනුව වී. තවකොටසක් හිටවනුව කොස්. තවකොටසක් හිටවනුවා පොල් තවකොටසක් හිටවනුව අඹ. දැමි හතරදිනෙක්නෙ මේ බී ජහිතෙවි. දැමි හතර දෙනාට හම්බ වෙන්නේ තමන් වපුරපු බීජේට අදාල අස්වැන්නද වෙනත්තා අස්වැන්නාද. බොහම ලේසින්නේ උත්තර. වපරොපපු බීජේට ආදාලන අස්වන්න හම්බින්න තාක්ෂණෙන් ලෝකෙ දියුණු කියලා. වීවපපුරපයනකොට මොම්ම ඇ දෙන්න පුලුවන්ගේ. බෑනි. අමහිටෝපපුගෙනනකට පුටන් දෙන්න බෑනි. පොල් හිටෝප ගෙනකොට දෙල් දෙන්න බෑනිි. කොස්සිටෝපගෙනකොට කවදාක්කත් දෙන්න පුළුවන්ද දෙල් බෑනනි තක්ෂැනෙන් ලෝක දියුණු කියලා. තමයි බුදු හාමුදුරුව අපිට පැහැදි කළේ යාදිසං වපතේ බීජන් තමම් පැළකළේ සිිටිව්වේ යම්බීජයක්ද තා දිසංහරතය පළ තමම් බලාපොරොත්තු වෙන් ටෝ නෑ තමන් වපොරපු බීජයට අදාළ අස්වැන්නමයි ඉන් පරිබාහිර දෙයක් බලාපොර්ඩුවෙන් බලාපොත්තු ඉන්න බෑනි එනම් කල්්‍යාන කාරී කල්්‍යානම් හොද දෙයක් කලෝති පැබිදිහෝ වීවා ගිහෝ වේවා එබැයි හොඳ ප්‍රතිඵල ලබෙනවා. පාපකාරී චපාපකං අරක දෙයක් කලෝතින් අනිවාරෙන් අරක පතිඵලත් ැෙනවා මම පිනගැරෙන ගියාාවෙනය. විපාකන අන්දන. යගේ ප්‍රතිඵල හොදයි. තතහකත බගේ බුදුරජාණන් වහන්සේ ගැඹුරු ධර්මී සඳහන් කරනවා පින්බතුන ජවන් සිත් කියල කොටසක්. ජැබුරු ධර්මී. ද ජවන් කියලකි. දැ මෙහෙම ඉතන්්ඩක ට්‍රයිඩා පිට්ටනවල තියනවා ෆබෝල් ගහන්ඩ වෙනම ඔලිබෝල් ගහන්ඩ වෙනම නෙට් බෝල් හන්ඩ වෙනම දුවන්ඩ වෙනම. දුවනපිට්ටනීයට කිව ජමන පිටියන. ජමාන්ස දුවන සිත් කියන අර්ථයනයන්නේ එතකොට ජවන්සික හතක් ගැන බදුහාමුදුරු සඳහන් කරනවා. දැවක ධම්ම පදේ යමකවක්ගේ පලවිනි ගාතාවසාහ දෙවිනි ගාතාවයි බොහම ලස්සන විග්‍රහයක් බදුහාමුදුරුව කරන්නේ. පසන්නේන මනසා පිරිසුදු මනසිං යුක්තව ඕනෑම පුද්ජලේ භාසතිවා යමක් කියයිද, කරෝතිවා යමක් කරයිද. එතකොට භාසතිවා කරෝතිවාකවි කරමයණ. තතෝනම් සුකාණන් වීද. එක මගේම සැප පිණිස බවතිනවා. එදවට සැපකිවිමකදද විපා ප්‍රතික්‍රියාවනි දැන් අඹයට පැළකිරීම කර්මී පල හට ගැනීම විපාකයේ ප්‍රතික්‍රියාවඒ වගේ භාසතිවා කරෝතිවා යම කියයිද කරයිද තෝනන් සුකං අන්විීතය එක තමාගේ සුව සැප පිණිස පවතිනවා සැපයකිව කර්ම විපාකය කොහොමද එඉන්නේ ජායාව අනපායි මෙන්න ම මෙතර තමයි ගැගුර ධර්මයසිීම. හාමුදුරුවේ ගැඹුරු ධර්ම බලන්න නිහිල් කරපු ැට කහොමද ිහිල් කරේ අප සුකාව බෝධය සහහා ලස්සන්න උපමාවක් දෙෙනවා ඡායාව අනපායි මා අත් නොහැර යන මා සමග එන මොකක්වාගේ සෙවනැල්ලව ඔන්න ඔතන්ට තමයි ජවන්සිත් කියන කොටස වැටින්නේ. පින් කරනොට ජවන්ස සොයංක්‍රීවකු සල් බට පරිවර්ත ව කරනකොට මේ ජවන්සිත් තස්වංක්‍රීයව අකුසල් බවට පරිවර්තනය දැම්මන් කියාගෙන යන්න පිනෙන නේද මේ ජවන්සිත් ත විපාක දෙන හැටි බල. තථහගත මගේ බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා පින් වෙතුනේ මේ කර්මි විපාක දෙන හ දිට්ට දම්ම වේදනීය කම් උපපජ්්‍ය වේදනය කම් අපරාපරීය බේදනීය කම්ම අහෝසි කම්ම කියලා. දිට්ටදම්ම වේදනීය කම්මකිව දිත්‍ර කියන්නේ මෙලව පින්ද. එකන මරණයට ප්‍රථම ඕනම කෙනෙත් මරණයට පතම හොඳ පින්කමක් කලෝතින් ඒකේ කොටස් හතකට බෙදලා පලවෙනි කොටස පලවෙනි ජවන් සිත. එ පළවෙනි ජවන් සිත මෙලවදි විපාක දෙනවාමඉ ප. එත දිට්ට දම්ම වේදනීය කම් දෙක උපපජ්ජ වචනය විසන්ධි කරමුකු උපකිව්වේ දෙවන්න. ආපජ්ජ එතකොට දෙවනි ආත්ම භාවයේ මට විපාගද දෙවනි අය කැන මරණින් පසු ඊළඟ බවයේදී. ජවන්සිත් හතෙන් හත්වනි ජවන් සිත. පලවන ජවන්සිත මෙලවඩි විපාක දෙනවා හත්වන ජවන් සිත මරණින් පස්සෙ විපාකද. තුංවැනි ක්‍රමය අපරාපරිය මේ වැතනෙත් විසන්ධි කරමුකෝ අපර ආපරිය. මකදම තේරුම. පංකල ආත්මභාවයේ පටන් නිවන් දකින ජාති දක්වා ඉඩ ලැබෙන හැම මොහොතකම මට සැපවිපාක ලැබ පින්කල ආර්ත්ම භාවයේ පටන් නිවන් දකින ජාති දක්වා. එතකොට එකයි පලවෙනි ජවන්සිත මෙලැව දෙවිපාක දෙනවා හත්වන ජවන්සිත මරණින් පස්සෙ විපාක දෙනවා. තොර එකයි හතයි අතර ඉලක්කම් පහක් තියෙනවන දෙක තුන හතර පහ හය ජවන්සිත පහ. අපරාපරිය නිවන් දකින ජාති තෙක් විපාකදන. මොකද මේ නිවන් දකිනවා කියල. නිවන් දකිනවනේ නිවන් අවබෝධ කරගන්න. සසර ගමන නතර කරනු. මගේ සසර ගමන නතර කරනවා. එතකොට මාවයි ඔබවයි සසර බැඳල තබල තියන ධර්මතා දහයක් ගැන දුහාන්දුරුව සඳහන් කරනුවන ඒවටන්නේ දස සංයෝජනකිවේ දසකිේ දය සංයෝජනකිවේ එකතු බැඳීම් මිශ්‍රකය අර්ථනයන්නේ. තකොට දායමනවාද සක්කා දිිට්ටි විචිච්චා සීලබ්බත පාමාස, කාමරාග පටිග මේ පහටකින ඕරම්භාගිය කියලා. රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්්‍යා. මේ පහට කියලු උදම්භාග. ඕරම්භාගිය කියන්නේ උඩ යටකොටස උද්ධම්භාගිය කියන්නේ උඩකොටස උද්ධම් කියන්නේ උදනේ එතකොට මේ ඕරම්භාගියයේ සක්කායේ දිට්ටි විචිච්චා සී ලබ්බත පරාමාස කියන මේ ධර්මතා තුන ධර්මතා තුන, සෝවාන් පලයට පත්වෙනකොට සහමුලින් නැති කරනවා. සෝවාන් පලයට පත්වෙන කනකුට ලැබෙන පලවිනි වර ප්‍රසාද තුන තමයි එක නතේ බවන් අටටමං ආදියන්ති අටවිනි ආත්මයක් නෑ ආත්ම හතයි. දෙක මිත්‍යදුෘෂ්ටික කුලයක උපදන්නෙත් නෑ. තුන කවරදාක්වත්. දුගතිගාමී භවයක උපදින්න. එතකට බවගතිය නියතයින ගති නියතයි. ගති නියතයි කැනේ දුග ගාමී භවයක උපදින්නේ නෑ බලන්න කොච්චර වටිනෝද කියලා. සකෘදාගාමි පලට පත්වෙනොට කාමරාග පටිග කියන මේ දෙක බාගෙට අඩු කරනවා අනාගාමි පලයට පත්වනකොට සාමුලින් නැති කරන. අර දෙක සාමුලින් නැති කාමරාග පටිගය එතකට තව පහත් ඕරම්භාගීවරයි. තව පහක් තියෙනුවනි ප තයි රූපරාග අරූපරාග මාන උද්දච්චාවිද්්‍යා මේ පහ සහමුලින් නැති කරනවා රහත් පලයට පත්තු නාම් රහත් පලේට පත්ව නාම නැවත උපත්තියක් නෑ උපත්තියක් නෑක අන්න විපාක දෙඩකි නෙක් නෑ විපාක දෙඩකි නෙක් නෑ එතකොට මොකද වෙන්නේ සියලු කුසල කරමවල බලය අහෝසි වෙනවා මේකට තමයි බුදුරජාණන් වහන්සේ විපාක නන්දනා කියලකි විපාක නන්දනා මේ වටින මනුස්ස ජීවිතය අපිට ලැබුණේ පව් කරලවත් පවු්කරඩවත් නිවේ පින්. සංසාර අපි පින්කරපු නිසා. ඇස්පේන කංගහෙනවා කතා කරන්න පුළුවන් හැකියාව තියනු අතපයහතර නිරෝගීව තියෙනු හොඳ නරකතක තේරුම් ගන්ට පුළුවන් බුද්ධිමත් මනසක්ක අපට ලැබිලති කල්යාාන විිත්‍රෝ ලැබිලතියනු සත්පුරු සෑසුර ලැබි තියනු හොඳ දෙමව්පිය ලැබිල තියනු, හොඳ ගුරුවරු ලැබිල තියනු හොඳ කල්්‍යාන මිත්‍රෝය ලැබිල තියනවා උතුුම් දේශයකෙ ඉ පදිල තියෙනවා මේවා අපට ලැබුණේ පව්කරලවත් පව්කරන්නවත් නෙවෙයි පුබ්බේච කතපුං්ඥතා පින්කඩපු නිසා. එහෙනම් තුම් මේහිකිච්චං ආතත් පං අක්කාතාරෝත තාගතු. බුදු හාමුදුරුව මාර්ගෝපදේශකය පමණයි. ඔබ නිවැරදිමඟ තෝරාගෙන හොඳ මනුස්සේ කැටියට ජීවත්වවෙන්නට අධිස්ථානයක් ඇතිකරගන්න. බැතියෙන් වනනට ඔබ ඔදතෙදගුණ අරහත්න් බුද්දුරාජ අවසරදනුමයන නිවුමට සිටන් ගිනි අසරනලෝධන හැකිවේවාමට බලයෙන් බුදුගුණ අනන්ත බුදුගුණ බලයෙන් විශේසේ ස්වර්ණවාහිනී පංබතුන්ටත්. මේ බණ අහන සියලු පින්බතුන්ලාට අපේ රටටත් මුළු මහත් ලෝක ධාතුවටමත් සෙතක්. සාාන්තියක් බේවා සියලූම ග්‍රහදෝෂ නැකද්දෝස භූමිදෝෂ, ඇස් පහ කටවහදෝෂ අමනුශ්‍ය දෝස. සතුරු කරදරබාදා සියල්ල දුරුුවේවා. දියුණුවට බලාපොරොත්තුවෙන් සිතන මතන කරන කියන යනයන ගමන බිමන සරුව ප්‍රකාරයෙෙන් සපලබී සෙතක් සාාන්තියක් බේවා කෙළවර ජාත්‍යයාදී සියලුදුක් නිවාලන අමනිවනින් සැනසින්ට මව්දාාර උතුුම්පුුණන්නේ්‍ය ශක්තිය. හේතු උපනිශරේ වීවා කියල ප්‍රාර්ථනා කරන්න. හැම දෙනාටම තෙරුවන් සරණින් දෙව්රැකවරණින් යහපතක්ම වේවා. එක්දහස් නමසේ හැත්ත පහේ අප්‍රෙල් මස පස්සෙනදින හදිස්සි අනතුරකින් අභව ප්‍රා්ත වූ ගුණතිලක බණ්ඩහර දිසානායක ධයාපර ස්ෝහමිපුරෘුෂයාට ානන්ට නිවන්සුව පතා ධයාපරභාර්යාව සුමනාදිසානායක දියනියන් වන නෙලුම් දිසානායක සහ කමනී රාජනායක බැරනුවන් වන පැට්‍රික් සහ ගාමිණී මිනිපිරියන් වන නැතලි රුෂිණී අරුණී යන අයිවිසින් අද දින දායකත්්‍යය දක්වන ලදී